ආදරණීය හදවතක් තියෙන ඔයාව ගොඩක් ආදරෙන් පිළිගන්නවා අදත් නිෂ්කෙල්ල channel එකට. අද ෆිල්ම් එක තෝරගත්තේ ඔයාලා වෙනුවෙන්. මේක බලපු නොබලපු හැමෝටම ආසාවෙන් බලන්න පුළුවන් කතාවක්. 2021 රිලීස් වෙච්ච සිද්ධාත් කියන හින්දි මූවි එක තමයි අද අපි අරන් ආවේ. අපි මේ දකින ජයටම සමරන වෙඩින් එක ගෞතම්ගේ ඊරගි. එයාලගේ යාළුවෝ කියන විදිහට නම් මේ දෙන්න ඉස්සරව මුණගැහිලා තියෙන්නේ ලැන්ග්වේජ් ඉගෙන ගන්න ගියපු ක්ලාස් එකකදී. මේ ලස්සන දවසේදී තමයි අද අපිට අපේ කතාවේ ප්‍රේමවන්තයව මුණගැහෙන්නේ. ඒ තමයි ජග්ගි. මනමාලයාට එයාගේ හිතේ තියෙන හැමදේම කියන්න අවස්ථාවක් ලැබෙනවා. අපේ පවුලේ හැම පිරිමි කෙනෙක්ගේම හිතේ මෙවුණු ගෑනු කෙනාව ලබා දෙන මායාවක් තියෙන මුද්දක් එක දවසක් අපේ අම්මා මගේ අතට දුන්නා. ගෞතම් මේ මුද්දේ මායාවක් තියෙනවා. ඒක ඇත්තටම පුදුම මායාවක්. ඒ වෙලාවේදී මම හිතුවේ අම්මා හරි මෝඩයි කියලා. ඒත් එක දවසක හරියටම නැවුම් හුස්මක් වගේ මට ආදරණීය ගැහණියක්ව මුණ ගැහුණා. එදා මට තේරුම් ගියා මේ මුද්දේ මායාව තාම ඉවර නෑ කියලා. ඊරා මේ මුද්දේ හැමතැනම ඔයාගේ නම ලියලා තියෙනවා කියලා ගෞතම් ඊරට මේ මුද්ද දාලා, ඊරා ඔයාව මට ලන්ඩන් වලදී හම්බුනේ නැත්තම් පැරිස් වලදී හම්බෙන්න තිබ්බා. එහෙම නැත්තම් ඔයා ලෝකේ කොහේ හරි හිටියත් ඔයාව මට මුණ ගැහෙනවා. මොකද ඔයා තමයි මගේ දෛවය. ගෞතම්ගේ කතාව තනියම රසවිඳින ජග්ගි කියලා වැඩක් නැහැ සහෝ කියලා කෑ ගහද්දී එහෙ බලන්න එපා කියලා ජග්ගිගේ යාළුවා එයාව නවත්තන්න හැදුවා. ජග්ගි මේ ජෝඩුව ළඟට ගිහින් ඔයා හදවතටම දැනෙන්න කතා කරා සහෝ කියලා මේ දෙන්නට සුබපතලා එතනින් යනවා. ඉතින් මේ ආතල් පොර ඔයාගේ නෑ කෙනෙක්ද කියලා ඊරගෙන් ඇහුවට ඊරවත් ගෞතම්වත් දන්නේ නැහැ ජග්ගිව. මොකද ඉතින් ආරාධනාවක් නැතුව ජග්ගි මේ වෙඩින් එකට ඇවිත් තියෙන්නේ නොමිලේම බීලා යන්න. මේ බොරුව දැනගත්තට පස්සේ ගෞතම් මෙයාලව මෙතනින් පන්නලා දාන්න හදනකොට ජග්ගි කියනවා, ඔයා මගේ කසාදෙට එන්න, එතකොට මං ඔයාලට පිටරට අරක්කු ජාති සේරම දෙන්නම් කියලා. අවුරුදු 3කට පස්සේ අපි මේ ජග්ගිව දකින්නේ එයා හොරපාරෙන්ම ලන්ඩන් වලට යන ගමනේදී. මේ අනාතරෙදි මෙයාලගේ අනන්‍යතාවය දක්වන හැම දෙයක්ම පුච්චලා දාන්න කියලා කෙනෙක් මෙයාලට කියනවා. මේ වෙලාවේදී ජග්ගි එකම එක ඉන්වයිට් කාඩ් එකක් විතරක් එයා ළඟ තියාගන්නවා. ඊළඟට මේ ඇයට ලොකු දුරක් ගෙවන්න වෙන්නේ කන්ටේනර් එකක් ඇතුලේ. ජග්ගිගේ යාළුවා බිබාල් මේ වෙලාවේදී කියනවා, එයා මේ ලන්ඩන් වලට යන්නේ එයාගේ පවුල කෙනෙක් විදියට ඉතුරු වෙලා ඉන්න අයියාව මුණගැහෙන්න කියලා. ඉතින් මෙතන ඉන්න අය අහනවා අයියා කොහොමද ලන්ඩන් වලට ගියේ කියලා. ෆ්ලයිට් එකේ රෝද රඳවන තැන පුංචි ඉඩක හැංගිලා තමයි අයියා ලන්ඩන් වලට ගියේ කියලා මෙයා කිව්වහම ඒ භයානක දේ මොන මොඩියද කරන්න කියලා අහලා මේ කට්ටිය hina වෙනවා. ඉතින් මේ වැඩේ භයානකකම කොච්චරද කියනවනම් මේකේ නා මැරෙන්න ඔන්න මෙන්න ඉඳලා දැන් හොඳට ජීවත් වෙනවා කියලා බිබාල් කියනවා. ඉතින් මේ ගමනේදී එක චෙක් පොයින්ට් එකක් හම්බෙනවා. ඉතින් මෙතනදී කන්ටේනර් එක ඇතුලේ ඉන්න මෙයාලට කියනවා හුස්ම තද කරගෙන ඉන්න කියලා. හැබැයි විභාල්ට මේ දේ කරන්න බැරි වෙන හින්දා මේ අයව මෙතනදී අහුවෙනවා. ජග්ගි මේ වෙද්දි මේ අය අහන හැම ප්‍රශ්නයකටම පිස්සන් කොටුව කියලා උත්තර දෙන්නේ මෙයා පිස්සෙක් කියලා අඟවන්න. ගෞතම් මේ ප්‍රශ්නෙට සම්බන්ධ වෙන්නේ එයා ඉන්දියන් එම්බසියේ කෙනෙක් නිසා. ජග්ගි මෙයාව දැක ගමන් සහෝ මේ මම කියලා ගෞතම්ට මෙයා කෑ ගහනවා. ගොඩක් අය වගේ ඔයත් ආවේ මෙහි ටොයිලට් හොදන්නද කියලා ගෞතම් ජග්ගිගෙන් අහනවා. හැබැයි ජග්ගි කියනවා, නෑ සහෝ මං ඒ වගේ කෙනෙක් නෙවෙයි. ඔයාගේ වෙඩින් එක දවසේ කරපු කතාව තමයි මාව මෙච්චර දුරක් අරන් ආවේ කියලා ජග්ගි කියනවා. ඒ කතාවට සමුදීලා දැන් අපි දකින්නේ මාස 3කට කලින් පැවැත්වෙච්ච ස්පෝර්ට් කැම්ප් එක. ජග්ගි මේ මීට් එකට සහභාගී වෙන්නේ එයා හොඳ හොකි ප්ලේයර් කෙනෙක් ඉඳා. ඉතින් ජග්ගිගේ යාළුවා පින්කි දුවගෙන ඇවිත් කියනවා ජග්ගි පිහිනුම් තටාකේ දිය කිඳුරියෝ ගොඩක් ඉන්නවා කියලා. හරි උඹේ ආසාවනේ යමංකො බලන්න කියලා ජග්ගි යාළුවාගේ ආසාව ඉෂ්ට කරන්න තමයි මේ යන්නේ. සුරංගනා ලෝකෙක ඉන්නවා වගේ බන් දැනෙන්නේ. යාළුවා මෙහෙම සතුටු වෙද්දි ජග්ගි කියනවා මොඩියෝ දෙන්නෙක් වගේ හැසිරෙන්න එපා, ආසාවන් පොඩ්ඩක් පාලනය කරගෙන සාමාන්‍ය විදිහට පොරක් වගේ ඉඳහන් කියලා. ඉතින් ඔන්න එහෙම කියපු ජග්ගිගෙත් හිත යනවා එක කෙල්ලෙක්ට. නියමයි නේ බං, එයානම් ලස්සන දිය කිඳුරියක්. කෝ කෝ කියලා ඒ දිහා බලන යාළුවෝ දෙන්න අප්පට සිරි ඒ කෙල්ලනම් කියලා කියනවා. ඉතින් මේ කෙල්ලගේ නම තමයි කාර්තිකා. කාර්තිකා දකිනවා මෙයාලා මේ විදිහට එයා දිහා බලාගෙන ඉන්නවා. කාර්තිකා මේ පැත්තට එද්දි, ඔයි පින්කි උඹ මෙහෙම කරපන්, එයා පිටිපස්සෙන් ඉන්න විදිහට මගේ ලස්සන ෆොටෝ එකක් ගනින් කියලා ජග්ගි යාළුවාට කියලා හොඳ පෝස් එකකින් බිම ඉඳගෙන ඉන්නවා.
ඉතින් ඒ ඇක්ෂන් එකට දෙවෙනි නොවි කාර්තිකත් සුපිරි ඇක්ෂන් එකක් දානවා පින්කිගේ මූණත් වෙනස් වෙලා යන්න. ජග්ගි ෆෝන් එක අරන් hina වෙලා ඒක බලද්දී කාර්තිකා ඇවිත් අහනවා කොහොමද ඒක කියලා. මට නම් හොඳටම ඇති ඔයාට තව එකක් ඕන නම් තව ෆොටෝ එකක් ගමු කියලා කියද්දී කාර්තිකාගේ යාළුවා අනුත් මෙතෙන්ට එනවා. ජග්ගි කියනවා ඇත්තටම මේක පෝස්ට් කරා නම් එහෙම සුපිරියට තියෙයි නේද කියලා. අවසරයක් නැතුව ෆොටෝ අරගෙන ඒක පෝස්ට් කරන්න ද හදන්න කියලා කාර්තිකා මෙයාගේ නම අහගන්නවා. ජොගින්දර් सोशल मीडिया वाले जग्गी डील के लगामाई तीयने की ला पांडित्या वगे जग्गी कियनो कार्तिका मे प्रश्न उसावियट गेनियन्न कलिन ओय फोटो एक डिलीट करन्न किव्वत जग्गी एक कनकट गन्नेनन्न एया अभियोग करला गिये ඒකත් ඉංග්‍රීසියෙන් මේක පෝස්ට් කරන්නම වෙනවා කියලා මේ පිස්සු කොල්ලා ජග්ගි කියනවා. ඉතින් කිව්ව විදිහටම ජග්ගි මේ ෆොටෝ එක ෂෙයා කරනවා. හැබැයි කාර්තිකාගේ අත වෙනුවට මල් පොකුරක් තමයි මේ ෆොටෝ එකේ තියෙන්නේ. මේක දකින කාර්තිකා නෝන්ඩියට වගේ hina වෙනවා. ඉතින් බලමුකෝ ඇයි මේ කෙල්ල hina උනේ කියලා. හොකී ටීම් එකේ සෙට් එක වොෂ්රූම් වල ඉන්න වෙලාව අල්ලලා කාර්තිකා යාගේ යාළුවත් එක්ක යනවා. ඉතින් ටවල් අදන් ඉන්න කොල්ලන්ගේ ටවලුත් ගලවලා විසික් කරලා දාලා කාර්තිකා මේ කොල්ලෝ හැමෝගෙම ෆොටෝ ගන්නවා. ඉතින් කාර්තිකාට ඔනේම වෙච්ච ජග්ගි ළඟටත් කාර්තිකා මේ විදිහට එනවා. ෆෝන් එක අල්ලගෙන දැන් බලමුකෝ ඔයාගේ පෝසස් ටික කියලා කාර්තිකා කියද්දි එහෙනම් හරියටම ගන්න පොඩ්ඩක් ඉන්න කියලා ජග්ගි පුළුවන් හැම පෝස් එකකටම ඉඳලා පෙන්නනවා. ඉතින් මේ කොල්ලගේ වැඩේ හින්දා උන් හිටි තැන් නැමතක වෙලා කාර්තිකා හොල්මන් වෙලා වගේ බලාගෙන ඉන්නවා. කාර්තිකාට ඇති වෙලා ෆෝන් එක පැත්තකට ගත්තාම මොකෝ බබෝ ඔයාගේ බැටරිය බැස්සද මගේ පෝසස් තාම ඉවර නෑ කියලා ජග්ගි කියනවා. ටික වෙලාවකින් මෙතෙන්ට එන අනුත් කාර්තිකා වගේම ජග්ගිව දැක්කහම හොල්මන් වෙලා යනවා. කෙල්ලෝ දෙන්න ආයෙම චැලෙන්ජ් කරනවා ඔයාලට අපේ බාත්รูම් එකේ නාන්න වෙයි කියලා. එදාට ඔයාලවත් මුණ ගැහෙයි නේද කියලා ජග්ගි ළඟට එද්දී කෙල්ලෝ දෙන්න එතනින් යනවා. ඊළඟ දවසේදී කාර්තිකාගේ කෝච් මෙයාලගේ ටීම් එකේ හැමෝටම බනිනවා. මෙහෙට ආපු එකේ රස කැම තියෙන කඩවල් වලින් බඩ පිරෙන්න කණ එකවත් කරමු. ඉතින් මෙහෙම මෙයාලට මේ කෝච් බනින්නේ මෙයාලගේ ටයිමින් ගොඩක් අවුල් හින්දා. ඉතින් මේ විස්තරේ පැත්තකින්නම් ජග්ගිත් බලාගෙන ඉන්නවා. කාර්තිකා හෙනවුලෙන් ඇවිල්ලා ප්‍රැක්ටිස් කරන්න ලෑස්ති වෙද්දි ජග්ගි එයා දිහා බලාගෙන ඉන්නවා. කාර්තිකා දකිනවා. මන් දිහා පෙරේත විදිහට බලාගෙන ඉන්නේ නැතුව ගිහින් අර ජරා වීඩියෝ ටිකක් බලුවා නම් මොකද වෙන්නේ කියලා කාර්තිකා අහනවා. ජග්ගි මේ වෙලාවේදී දෙයක් කියන්න උත්සාහ කරද්දි කාර්තිකා ආයෙමත් අර ඇක්ෂන් එක දාලා පෙන්නනවා. මට ඔය ඇඟිල්ල දික් කරා කියලා වැඩක් වෙන්නේ නැහැ. මං ඒකට මුද්දක් දාන්න යන්නේ නැහැ. මං දන්නවා ඔයා මගේ නිරුවත දැක්කා කියලා. ඒත් අපි දෙන්නා වැඩි අඳුරන්නේ නැහැ. ලැජ්ජ නැති එකී කියලා ජග්ගි කියද්දි කාර්තිකා පූල් එකට පැනලා පීනනවා. ජග්ගි ආයෙමත් පුරුදු විදියට කාර්තිකා දිහා බලාගෙන ඉද්දි කාර්තිකා එවිත් කියනවා ඔයා යන්නේ නැත්තම් මට පොඩි උදව්වක් කරන්නකෝ මගේ ටයිමින් චාට් එක ලියන්න කියලා. ඉතින් ජග්ගි මේ වැඩේ හැරි උනන්දුයෙන් කරනවා. කාර්තිකා එවිත් එයාගේ ටයිමින් දිහා බලලා ගොඩක් අවුලෙන් ඉද්දි මන් ළඟ ඔයාට විසඳුමක් තියෙනවා. ඔයාගේ බර වැඩි. බර ටිකක් අඩු කරගන්න වෙනවා. මේක අහන් ඉඳලා කාර්තිකා මොන මගුලක්ද ඒ කියලා අහද්දි ජග්ගි දුවන් යනවා. ඉතින් කාර්තිකා මෙයාට පාහරයක් කියලා කෑ ගහලා බනින්නේ අනුගෙත් උදව්වෙන්. ජග්ගි ටෙස් කරන තැනට යන කාර්තිකා මොනහයියකින්ද මට ඒ වගේ කතාවක් කිව්වේ කියලා අහනවා. ඕ ඔයා මේ අහන්නේ අර බරවැඩි කතාව ගැනද? ඒක ඇත්තක් තමයි. ඔයා වතුරේ ඉන්නකොට ඔයාගේ රාජකාරිය තමයි පිහිනීම විඳින එක. ඔයා මීට කලින් හොඳට පීනුවේ ඔයා වතුරෙදි සතුටින් හිටිය නිසා. ඔයා වතුරේ ඉද්දි අර ටයිමින් මේ ටයිමින් ගැන හිතන්නේ නැතුව තරඟය ගැන ටිකක් අමතක කරන්න ඕනේ. වතුරේ ඉද්දි ඒක ඔළුවේ පිටිපස්සේ තියාගන්න. මුලින් සංසුන් වෙලා පිහිනීම විඳින්න. ඉතින් ජග්ගි මේ විදිහට කාර්තිකාට නොතේරුණු දේ තේරුම් කරලා දෙනවා. ඉතින් ජග්ගි කාර්තිකාගේ මේ තරඟය එයාගේ තරඟයක් වගේ කරගෙන කාර්තිකාට උදව් කරනවා. ජග්ගිගේ උදව්වත් එක්ක කාර්තිකා මේ වැඩේ උපරිමයෙන්ම කරන්න උත්සාහ කරනවා. හැබැයි තව ටිකක් කාර්තිකාව උනන්දු කරවන්න ජග්ගි කියනවා ඔයිට වඩා හොඳට මට පීනන්න පුළුවන් කියලා. පූල් එකෙන් උඩට ඇවිත් ඇස් පොට්ටද මට පුළුවන් උපරිමයෙන්ම තමයි මම මේ කරන්නේ කියලා කාර්තිකා කියද්දි හරි තේරුණා. වාඩි වෙන්නකෝ. ඔයාට මේකෙන් දිනන්න බෑ කාර්තිකා. කාර්තිකා ඇයි කියලා අහනවා. කාර්තිකා මම ඔයාගේ යාළුවා. මගේ ළඟ ප්ලෑන් එකක් තියෙනවා. මම ඔයාව දිනවන්නම්. මාව විශ්වාස කරන්න. මං මණිපුර වල ඉන්න කෙල්ලගේ කකුල් දෙක කඩලා දාන්නම්. බෙන්ගාලි කෙල්ලගේ කෑමකට බඩ යන බෙහෙත් එකක් දාන්නම්. ඉතින් ඒ නිසා ඔයා තරඟේ ගැන වද වෙන්න එපා කියන ජග්ගි මේකද ඔයාට පුළුවන් උපරිමය කියලා කාර්තිකාට කෑ ගහනවා. ජොගින්දර් මහත්තයා හරි ඒක ඔයාම කරලා පෙන්නුවා නම් මොකද කියලා අහලා කාර්තිකා ජග්ගිව
වතුරට තල්ලු කරලා දානවා. පිස්සු කෙල්ල මට පීනන්න බෑ කියලා ජග්ගි කෑ ගහද්දි රඟන්න එපා කියලා කාර්තිකා මෙයාව ගණන් නොගෙන ඉන්නවා. හැබැයි ටික වෙලාවක් යද්දි කාර්තිකා දකිනවා මෙයා වතුරේ පා වෙනවා. වතුරට පැනලා ජග්ගිව බේරගන්න කාර්තිකා කෘතිම ශ්වසනය දීලා මෙයාව බේරගන්නවා. කාර්තිකා හොඳටම කලබල වෙලා තමයි ඉන්නේ. ඉතින් සිහිය ඇවිල්ලා නැගිටින ජග්ගි ඔයාමාව කිස් කරා කියලා සතුටු වෙනවා. මම ඔයාට CPR එකක් දුන්නේ. කාර්තිකා මෙහෙම කියද්දි ජග්ගි හිනාවෙවි කියනවා ඔයා කැමති එකක් හිතාගන්න අපේ පැත්තේ නම් මේකට කියන්නේ කිස් එකක් කියලා. අපේ පැත්තේ ඔහේ වගේ උන්ට කියන්නේ මෝඩ මූසලයෝ කියලා. කාර්තිකා මේ විදිහට බැනලා මෙතනින් යනවා. ජග්ගි ආයෙමත් ඔයාමාව කිස් කරා කියලා මං හැමෝටම කියනවා කියලා කෑ ගහනවා. ඉතින් මේ දවසේ රෑ කාර්තිකාගේ හොස්ටල් එකට ඇවිල්ලා ජග්ගි වැඳලා යාගෙන් සමාව ඉල්ලගෙන යාළුවෝ කට්ටියත් එක්කම මෙයාලා සීමාවක් නැති බැඳීමක රසය විඳිනවා. ඉතින් කාලයත් එක්ක මේ දෙන්න එකිනෙකාට සමීප වෙනවා. ජග්ගිගේ උදව්වත් ඇතුව කාර්තිකා යාගේ ටයිමින් හදා ගන්නවා. ජග්ගිට බැන බැන හිටපු කාර්තිකාද මේ ඉන්නේ කියලා අනුන්ට පුදුමයි. ඉතින් කාලයත් එක්ක කාර්තිකා ජග්ගිට පීනන්නත් පුරුදු කරනවා. ටිකක් ලඟ වෙන්න අවස්ථාවක් ලැබුණත් කාර්තිකා ඒවට සීමා දානවා. හැබැයි මෙයාලගේ මේ මීට් එකේදී තියෙන පාටියක් අවසන් වෙලා ජග්ගිව වැළඳගෙන එයාව කිස් කරන්න කාර්තිකා ඉබේටම පෙළඹෙනවා. මේකටයි කිස් එකක් කියන්නේ කියලා කාර්තිකා ආයෙමත් කියලා මේ මොහොත මේ දෙන්න ආයෙමත් විඳිනවා. ඉතින් අනු දෙම මේ දෙන්නව මේ විදිහට දකින්නේ මුළු රැයක්ම මෙයාලා මේ විදිහට එකට කාලේ ගෙවපු හින්දා. ඉතින් ඔන්න මේ විදිහට කාර්තිකාගේ තරඟ පැවැත්වෙන මොහොතත් එනවා. ඉතින් හැමදාම වගේ කාටත් වැඩිය ජග්ගි තමයි මේ ගැන ගොඩක් වද වෙන්නේ. ඉතින් ජග්ගිගේ මේ සපෝට් එක දකින කාර්තිකාගේ තාත්තට නම් ඒ ගැන අමුත්තක් දැනෙනවා. ඉතින් කාර්තිකා දිනනවා දකින ජග්ගිට ඒ තරම් ලොකු ජයග්‍රහණයක් තවත් නැහැ. අම්මයි තාත්තයි එක්ක මේ සතුට බෙදාගන්න කාර්තිකා ළඟට ජග්ගි ආවහම කාර්තිකා මෙයාව දෙමව්පියන්ට හඳුන්වලා දෙන්නේ එයාගේ හොඳම යාළුවෙක් විදියට. අම්මේ මෙයා මට පුහුණු වීම වලට උදව් කරා එච්චරයි කියලා කියද්දි ජග්ගිගේ මූණ ටිකක් අවුල් වෙනවා. ඉතින් ජග්ගිට අපි ඉන්වයිට් කරමු කියලා කාර්තිකාගේ අම්මා එක කාඩ් එකක් ජග්ගි අතට දෙනවා. ඒ කාර්තිකාගේ වෙඩින් කාඩ් එක. ඉතින් ජග්ගියේ පරිස්සම් කරපු ඉන්වයිට් කාඩ් එක මොකද්ද කියලා දැන් අපි දන්නවා. මුකුත් නොකිය කාර්තිකා ජග්ගිට මේ විදියට සමු දීලා ගියත් ජග්ගි මේ නිසා විඳවන්නේ එයාගේ යාළුවොත් එයාට විහිළු කරන නිසා. ලන්ඩන් කාර්යය එයාව අරන් ගියාම මං ඒ වගකීමනුත් නිදහස් වෙනවා. මං මගේ ක්‍රීඩාවෙන් ඉහළටම ගිහින් හොඳ තරුවක් වෙලා ගොඩක් සල්ලි හොයනවා. ජග්ගි මේ විදියට తాවකාලිකව යාගේ හිත සනස ගන්න හැදුවත් යාළුව ජග්ගිට හොඳටම hina වෙනවා. ජග්ගි යනවා කාර්තිකාව හොයාගෙන. කෑ ගහලා මෙයාට කතා කරලා ඇයි මට මේ කසාද ගැන කිව්වේ නැත්තේ කියලා ජග්ගි කාර්තිකාගෙන් අහද්දි මම මොකටද ඒවා ඔයාට කියන්නේ ජග්ගි කියලා කාර්තිකා කියනවා. කාර්තිකා සාමාන්‍ය විදියට කතා කරද්දි මං ඔයාගේ නම්බරේ ඩිලීට් කරනවා කියලා ජග්ගි බොළඳ විදියට හැසිරෙනවා. හරි එහෙම කරන්න. ඔයාට දැන් සතුටුද කියලා කාර්තිකා අහද්දි නම්බරේ ඩිලීට් කරගන්න තරම්වත් හිතේ හයියක් නැති ජග්ගි කෝල් කරලා බලන්නකෝ මං ඔයාව බ්ලොක් කරා කියලා කියනවා. කාර්තිකා ආයෙම ජග්ගි ළඟට ඇවිත් කියන්නේ මම මේ දේවල් ප්ලෑන් කරලා කරේ නෑ. අපි අතර උන දේවල් වෙලා ඉවරයි. දැන් මට ප්ලෑන් එකක් තියෙනවා. මට ලන්ඩන් වලට යන්න වෙනවා මගේ කසාදෙට. ඔයා ගොඩක් හොඳ කෙනෙක්. මං හදවතින්ම සුබපතන ඔයාගේ අනාගතයට කියලා කාර්තිකා මේ කතාව ඉවර කරන්න හැදුවත් ජග්ගිට එන කේන්තියට මේක මල් පොකුරක් නෙවෙයි. හදවතින්ම එන දෙයක් කියලා ජග්ගි කෑ ගහලා එතනින් යනවා. ඊළඟ දවසක මෙයාලගේ කොන්සර්ට් එකක් තියෙනවා. ඉතින් තමන්ට කැමති ඉදිරිපත් කිරීමක් කරන්න අවස්ථාවක් ලැබෙද්දි ජග්ගි මේ අවස්ථාව ගන්නවා. කාර්තිකා අනුට කනට කරලා කියන්නේ අනිවාර්යෙන්ම යා බූට් සින්දුවක් කියයි කියලා. ඒත් යම්මා යම්මා කියන ආදිකාලේ නැටවෙන ගීතය දාලා ජග්ගි හැමෝම විනෝද කරමින් ලස්සන නැටුමක් තමයි මේ ඉදිරිපත් කරන්නේ. අද රාත්‍රියේ පමණයි ජීවිතේට තියෙන්නේ. හෙට මම කොහෙවත් ඔබ කොහෙවත්. ඒ කොටස කිය කිය ජග්ගි කාර්තිකා ළඟටත් ඇවිල්ලා මේ මොහොත ලස්සනට විඳිනවා. මේ වැඩේ ඉවර වෙලා කාර්තිකා කියනවා ජග්ගි ඔයා මාර කෙනෙක්. මං හිතුවේ ඇත්තටම ඔයා බූට් සින්දුවක් කියයි කියලා. ඉතින් ජග්ගි කියනවා මං ඒ වගේ කොල්ලෙක් නෙවෙයි කියලා. මේත් එක්කම කාර්තිකාට ජග්ගි කියනවා අනේ කසාද බඳින්න එපා කියලා. අපි යාළුවෝ විදිහට ඉමු කියලා කාර්තිකා කියද්දි ජග්ගි ආයෙම මම ඔයාට ආදරේ කිය කී කාර්තිකාට වද දෙද්දි ඔයා මට ආදරේ නෑ කියලා මං තර්කානුකූලව පැහැදිලි කරන්නම් කියලා කාර්තිකා කියනවා. එකම තැන හිටිය නිසා මං ප්‍රැක්ටිස් කරන තැනට ඔයා ආවා. ඒක
ආදරෙ නෙවෙයි. ඊට පස්සේ ඔයා මට උදව් කරා. මං හිතන විදිහට ඕනම ක්‍රීඩකයෙක් එහෙම කරනවා. ඒකත් ආදරෙ නෙවෙයි. ඉතින් මගේ කතාව එච්චරයි කියලා කාර්තිකා කිව්වත් ජග්ගි අහනවා. එතකොට එදා රෑ උන දේවල් ගැන ඔයා මොකද කියන්නේ කියලා. ඒ ගැන ඔයා ඕන එකක් හිතාගන්න. අනිවාර්යෙන්ම ඒකත් ආදරෙ නෙවෙයි කියලා කාර්තිකා කියද්දි ජග්ගි කියනවා අපිට එක chance එකක් දෙන්නකෝ කියලා. ඉතින් කාර්තිකා බේරුමක් වෙන්න හිතාගෙන මේ කරන්න යන විවාහය ගැන ජග්ගිට මෙහෙම විස්තර කරනවා. බැඳලා අවුරුදු 10ක් යද්දි ළමයි එහෙම හදලා මගේ ෆිගර් එක අවුල්යයි. තනියම ළමයි බලා ගන්න නිසා මට තරහයයි. ඒ තරහ මං හස්බන්ඩ්ගේ පිටින් යවයි. ඉතින් මේ දේවල් අහන් ඉන්න ජග්ගි අහනවා ඔයා මේ කසාද බඳින්නද යන්නේ එහෙම නැත්නම් මරාගෙන මැරෙන මෙහෙයුමකටද කියලා. කාර්තිකා ඔයා මෙහෙම කියන්නේ ඔයා සත්‍ය ආදරයක් දැකලා නැති නිසා. වැඩකට නැති දේවල් වෙනුයි ඔයාගේ දර්ශනවාදය හැදිලා තියෙන්නේ. කාර්තිකා අහන්නකො මම ඔයාට ආදරෙයි. ඒක ජීවිත කාලෙටම තියෙන දෙයක්. ඔයා මගේ ඇස් දිහා බලාගෙන ඔයා බඳින්න යන කෙනාට ආදරෙයි කියලා කියන්නකො. හැබැයි කාර්තිකාට මේ දේ කරගන්න බැරි වෙනවා. ඉතින් ජග්ගි ආයෙමත් කියනවා I love you. අනේ කසාදේ කැන්සල් කරන්නකො කියලා. අනේ ජග්ගි එක ප්‍රැක්ටිකල් නෑ. මට බෑ එහෙම කරන්න. කාර්තිකා එහෙම කිව්වත් ජග්ගි දෙන වදේ ප්‍රතිඵලයක් විදිහට කාර්තිකා කියනවා හරි හරි. ඔයාට මාස 3ක් යනකලුත් ඔය විදිහටම මං ගැන ආදරයක් හිතෙනවා නම් ඔයා ලන්ඩන් වලට එන්න. මම මගේ කසාද කැන්සල් කරන්නම් කියලා කාර්තිකා පොරොන්දුවක් ජග්ගිට දෙනවා. මතක නැද්ද ඔයා දැන් අර කිව්ව සින්දුවේ තිබ්බද මේ මොහොත විඳිමු යන්ද අපි නටන්න කියලා අහලා කාර්තිකා ජග්ගිවත් එක්ක කරගෙන ආයෙමත් යනවා විනෝද වෙන්න. හැබැයි මේ මොහොත ජග්ගි ජීවත් වෙන්නේ කාර්තිකත් එක්ක තනි වුණු වෙනම ලෝකෙක. එකම එක වතාවක් ජග්ගිව වැළඳ ගන්න කාර්තිකා හරි අමුත්තක් එක්ක ජග්ගිට සමු දීලා යන්න හැදුවත් එයාව නවත්තලා වෙඩින් කාඩ් එකේ කොල්ලගේ නම කපලා ජග්ගි එයාගේ නම එතන ලියලා කාර්තිකාට පෙන්නනවා. කාර්තිකා එකට hina වෙලා ජග්ගිගේ මූණට තට්ටුවක් දාලා මේ විදිහට ජග්ගිට සමු දෙනවා. වීසෙක්කින් යන්න ඕනේ ගමන ඔයා මෙහෙට ආවේ වෙඩින් කාඩ් එකකින්ද කියලා ගෞතම් ජග්ගිගෙන් අහනවා. ඉතින් ජග්ගි කියනවා වීසා ඉල්ලුම් කරාට ඒජන්සි කාර්යෝ එයාගේ සල්ලි අරන් පැනලා ගියා කියලා. මේසෙ උඩ තියෙන සිතියමේ ලන්ඩන් වලටයි ඉන්දියාවටයි තියෙන දුර පෙන්නලා ජග්ගි කියනවා අපි දෙන්න අතර තියෙන වියතක දුරක් කියලා. ඉතින් මේ වෙලාවේදී ගෞතම්ට තේරෙනවා ජග්ගිගේ පිස්සුව මොන තරම්ද කියලා. යාළුවෝ පිස්සු කියද්දි අම්මට කොට්ටේ යටින් ලියුම් කෑල්ලක් විතරක් තියලා ජග්ගි මේ ගමන ඇවිත් තියෙන්නේ. ගෞතම් වෙඩින් එකේදී කරපු කතාව තමයි ජග්ගිගේ පෙළඹවීම වෙලා තියෙන්නේ. ඔයා ලෝකේ කොහේ හිටියත් මං ඔයාව හොයාගන්නවා. මොකද ඔයා මගේ දෛවය. මේ වචන ආයෙමත් මතක් කරලා ජග්ගියාගේ හදවතට මේ වචන ආයමත් ලං කරගන්නවා. ගෞතම් කියනවා ඒක වෙඩින් එක්ක සරල පිළිගැනීමේ කතාවක් විතරයි කියලා. නෑ නෑ සහෝ ඒක දර්ශනය. ආදරේ දර්ශනය. මගේ හදවතේ ගැඹුරුම තැනක ඒක වැදුනා. ඔයා මගේ දර්ශනය අහලා නම් මෙහෙට ආවේ දැන් මගේ අලුත් දර්ශනය අහන්න කියලා ගෞතම් මෙහෙම කතාවක් කියනවා. තානාධිපතිවරයෙක් වෙච්ච ගෞතමුයි සමාජ සේවිකාවක් වෙච්ච ඊරගෙයි අතර ලොකු පරතරයක් ඇති වෙන්නේ මේ දෙන්න සමාජ තල දෙකක හැසිරෙන නිසා. එක වෙලාවක ඊරට පාරදී හම්බෙන පුංචි ළමයෙක්ට මෙයා කෑම වේලක් කරන් දෙන්න යද්දී ගෞතම් මෙයාත් එක්ක කතා කරාම දැනගන්නවා මෙයාලා නීති විරෝධී සංක්‍රමණිකයන්ගේ ජනාවාසයක ඉන්නයි කියලා. උදේම නිවුස් දකින ඊරා මේ ජනාවාසයේ අර පුංචි කොල්ලා ඉන්නව දකිනවා. ඉතින් මේක ගෞතම්ගේ වැඩක් කියලා දැනගන්න ඊරා ඔයා මගෙන් පරිගන්න හිතාගෙන මේ වැඩේ කරා නේද කියලා අහලා මට මේ ගෙදර තවත් ඉන්න බෑ. මගේ පපුව හිර වෙනවා වගේ. මං ඔයාට කැමති නෑ කියලා ඊරා තීරණය කරනවා ගෞතම්ව දාලා යන්න. ඇහුනද? ඒක තමයි මගේ ආදර කතාවේ දෙවෙනි කොටස කියන ගෞතම් ජග්ගිට දෙයක් තේරුම් කරන්නයි මේ උත්සාහ කරන්නේ. ඒ කෙල්ල කසාදයක් කරන්නයි යන්නේ. ඔයා වෙනුවෙන් කවුරුත් බලාගෙන නැහැ. ඔයාගේ ආදර කතාවට කිසිම අවසානයක්වත් නැහැ. ඉරණම දෛවය කියන ඒ වචන විකාරයක්. මේ විදිහට ජග්ගිට ටිකක් තදින් කතා කරන ගෞතම් ඊළඟට යන ෆ්ලයිට් එකක ජග්ගි වායමත් ඉන්දියාවට යවන්න තමයි හදන්නේ. ෆ්ලයිට් එකක් ලෑස්ති කරලා හොටෙල් එකක නැවතිලා ජග්ගි ගෞතමු ඉද්දි කාර්තිකාව ඕනමයි කියලා ගෞතම්ට හොරෙන් පැනලා යන ජග්ගි පිස්සෙක් වගේ මට කාර්තිකාව හම්බෙන්න ඕනේ කිය කිය මේ ගොඩනැගිල්ලෙන් පල්ලෙහාට පනින්දි වාසනාවට වගේ ගෞතම් මෙයාව අල්ල ගන්නවා. ඒත් ජග්ගිගේ හිත කියන්නේ කාර්තිකාව ඕනමයි කියලා. ගෞතම්ගේ අත හයියෙන් හපලා ජීවිතේ අවදානමක දාලා කොහොම හරි ජග්ගි මෙතනින් පිට වෙලා යනවා. ඊට පස්සේ ජග්ගි මේ එන්නේ එයාගේ යාළුවා බිබාල් ඉන්න තැනට. මෙයත් එක්ක කතා කර කර ඉන්න අතරෙදී මැරයෝ කට්ටියක් ඇවිල්ලා ජග්ගිට තර්ජනය කරලා සල්ලි ඉල්ලනවා. මං ඉන්දියන් එම්බසිය කෙනෙක්ව දන්නවා. එයාගෙන් සල්ලි ඉල්ලලා දෙන්නම් කියලා ජග්ගි මෙයාලගෙන් ෆෝන් එකක් ඉල්ල ගන්නවා. නම්බරේ මතක් කරලා ජග්ගි මේ කෝල් ගන්නේ ගෞතම්ට නෙවෙයි කාර්තිකාට. පැටියෝ මං ෆ්‍රැන්ස් ඉන්නේ. ඉක්මනට ලන්ඩන් වලට එනවා.
ඔයාගේ කසාද කැන්සල් කරන්න ලෑස්ති වෙන්න කියලා ජග්ගි මේ විදියට කියද්දි මැරියෝ ටික සල්ලි ඉල්ලන්න කියලා කියද්දි කාර්තිකා හිතන්නේ ජග්ගි මේ යාළුවොත් එක්ක එකතු වෙලා විහිළුවක් කරනවා කියලා. ඒත් ජග්ගිගේ බොරුව තේරිලා මේ මැරියෝ ටික ජග්ගිට ගහලා මෙතන කලබලයක් කරද්දි කාර්තිකාට තේරෙනවා මෙතන මොකක් හරි දෙයක් වෙනවා කියලා. මං එයාට එන්න කිව්වේ නෑනේ කියලා කාර්තිකා සාමාන්‍ය විදිහට ඉන්න උත්සාහ කරනවා. ඉතින් මේ වෙද්දි ගෞතම් ජග්ගිව හොයාගෙන හොස්පිටල් එකටත් ගිහිල්ලා. විසිල් එකකින් ගෞතම් අඬගහන ජග්ගි සොරි අයියේ කියලා කියන්නේ මේ කරපු වීරක්‍රියාවට ගෞතම් මෙයාට බනින්දි. ඉතින් මේ වුණ දේවල් එක්ක ජග්ගිට ආයෙම ෆ්ලයිට් එකක් ලෑස්ති කරනකම් ගෞතම් මෙයාව රැඳවුම් මධ්‍යස්ථානයක තියන්න එක් කරගෙන යනවා. වාහනේ යන ගමන් ජග්ගි මේ දකින්න මුහුදට එහා පැත්තෙන් ලන්ඩන් තියෙන කියලා දැනගත්තාම ගෞතම්ට වද දීලා ජග්ගි ටිකක් මෙතනින් බහින්න අවස්ථාව ඉල්ල ගන්නවා. මේ මුහුදයි ලන්ඩනුයි අතර හැතැම්ම 20ක දුරක් තිබ්බත් මාපට ඇඟිල්ලක දුර තියෙන කියලා පෙන්වන ජග්ගි මේ දුර පීනලා යන්නත් පුළුවන් කියලා කියනවා. හරි එහෙනම් යන්නකෝ. එතකොට මගේත් හිස රැද්දේ අඩුවේ. මිනිහවත් හම්බෙන එකක් නෑ ඔහෙගේ. නැවක රෝදකට තමුසේව අහු වුණොත් එහෙම මස් වෙලා තමයි එන්න වෙන්නේ කියලා ගෞතම් කියනවා. අයියේ පොඩ්ඩක් සුබවාදී වෙන්නකෝ. ඉස්සර ඔයා කොච්චර ආදරණීයද. දැන් ගොඩක් අමානුෂික වෙලා. මේත් එක්කෙන කෝල් එක ආන්සර් කරන ගෞතම්ට දැනගන්න ලැබෙන්නේ රැඳවුම් මධ්‍යස්ථාන වහල නිසා ජග්ගිව එයාගේ ගෙදර තියාගන්න වෙනවා කියලා. ගෞතම් කියන විදිහටම ඉන්නවා කියන පොරොන්දුව මත ජග්ගිව එක්කරගෙන යන ගෞතම් මගදී රෙස්ටුරන්ට් එකට යනවා. ඉතින් මෙතෙන්ද ලස්සන ඇඳන් එන කෙල්ලෙක් දිහා ජග්ගි හැදාගෙන ඉන්නවා ගෞතම් දකිනවා. මුගේ මහලකු ආදරේ කියලා කටහස්සෙන් කියන ගෞතම් දැන් මං ඔයාලට අලුත් දර්ශනවාදයක් දෙන්නම් කියලා කියනවා. ජීවිතේ හරියට බුෆේ එකක් වගේ. මුලින්ම සැලඩ් තියෙනවා. ඊට පස්සේ අච්චාරු. ඊටත් පස්සේ ප්‍රධාන කෑම එක. අන්තිමේදම තමයි අතුරුපස තියෙන්නේ. හැබැයි තමුසේකේ තියෙන ප්‍රශ්නේ තමයි සැලඩ් බාර් එකට ඇවිල්ලා නැවතිලා කෑම සේරම මෙතන තියෙනවා කියලා හිතන් ඉන්න එක. මං කියන දේ තේරුණාද ඇහුවහම ජග්ගි ආයෙමත් 아무තු විනාවක් දාලා අර කෙල්ල දිහා බලනවා. ඩ්‍රින්ක් එකක් අරන් දෙන්න කියලා සල්ලි දීලා ජග්ගිට විවිධත්වය දකින්න ගෞතම උදව් කරනවා. මේ දෙන්න දිහා බලාගෙන ගෞතම් නම් හිතන්නේ ජග්ගිගේ පිස්සුව දැන් හොඳ වෙයි කියලා. ඉතින් මෙතනින් එළියට එන ජග්ගි මේ කෙල්ලගෙන් ඇඩ්‍රස් එකකුත් ඉල්ලගෙන තමයි එන්නේ. හැබැයි ඉතින් මේ ඇඩ්‍රස් එක මේ කෙල්ලගේ ගෙදර ඇඩ්‍රස් එක නෙවෙයි. මේ කෙල්ල ලස්සන ඩ්‍රෙස් එකක් ඇඳන් හිටියා. ජග්ගිට උවමනා වෙනවා කාර්තිකාටත් ඒ වගේම ගවුමක් ගන්න. හැබැයි ගෞතම්ට නම් මේක තාම තේරුම් යන්නේ නැහැ. කෝල් එකක් අරන් සයිස් එක අහගන්න ඕනේ කියලා ජග්ගි කතා කරනවා කාර්තිකාට. ඉතින් කාර්තිකා ආයෙමත් විහිළු කරන්න එපා කියලා බැන බැන ඉන්න හින්දා ජග්ගිට කිසි දෙයක් අහගන්න බැරි වෙනවා. හරි අංකල් මන් දිහා බලන්න කියන ජග්ගි අපි බදාගත්තාම මෙහෙමයි කියලා එක ලෝකෙක අතරමං වෙනවා. ඒ හරිය මෙච්චරයි. උස මෙච්චරයි. මේ විදිහට බලන් ඉන්න කෙනාට කාර්තිකාව මවලා පෙන්නන්න ජග්ගිට පුළුවන් වෙනවා. ඉතින් ඒ ආදරණීය හැඟීම් තේරුම් ගන්න මේ කඩේ අංකල් ජග්ගිට 150ක ඩිස්කවුන්ට් එකකුත් මේ ගවුමට දෙනවා. ජග්ගිගේ ආදර කතාවේ ප්‍රාණවත් බව දකින ගෞතම් එන ගමන් දකිනවා එයාගේ ආදරවන්ත ඊරව. අසරණ වෙච්ච මිනිස්සුන්ට ඊරා යාගේ අතින් හදපු කෑම බෙදලා දෙද්දි ආදරය නිසා අසරණ වෙච්ච ගෞතම් සල්ලි දීලා ඒ කෑම එක අරන් ඇවිත් ගෙදර ඉඳන් රස විඳින්නේ තමන්ගේ ආදරවන්තියගේ මතකවලට ආයෙමත් යන ගමන්. ජග්ගි උදේ මැහැරලා ඇවිල්ලා ගෞතම්ගෙන් එක ප්‍රශ්නයක් අහනවා. අයියෝ ඔයාට යව මතක් වෙනව නේද කියලා. ඉතින් ගෞතම්ගේ ඇස් දිහා බලපුවහම ඒකට උත්තරේ ජග්ගිට හම්බෙනවා. ජග්ගි ආයෙම අහනවා ඔයා නෑනගේ හිත වෙනස් කරන්න මොනවද කරේ කියලා. ඉතින් මෙහෙම වාද කරන අතරේදී ජග්ගි ගෞතම්ගේ ෆෝන් එකෙන් ඊරට කෝල් එකක් අරගෙන කෝල් එක ආන්සර් කරපු ගමන් ගෞතම්ගේ කනේ තියෙනවා. ඊරා කියනවා මං ඔයාලට කෝල් කරන්නයි හිටියේ. බිසී නැත්තම් අපි ලන්ච් එකකට යන්න කියලා. ඉතින් මේ වෙලාවේදී ගෞතම්ගේ මූණේ තියෙන සිරියාව දකින ජග්ගි ඒ ගැන සතුටු වෙනවා. ඉතින් ජග්ගි නිසා මේ දෙන්න මුණ ගැහෙනවා. ටික වෙලාවක් කතා කර කර ඉඳලා ඊරා එකපාර දික්කසාද ලියවිලි ගෞතම් අතර මේ විදිහට දෙනවා. ගෞතම් මේක අරගෙන බලනකොට ඊරා මේ වෙද්දිත් ඒකේ අස්සන් දාලා ඉවරයි. ඒත් එක්කම ඊරා ගෞතම් මෙයාට දුන්න මුද්දත් මේස උඩ ගලවලා තියෙනවා. බලාපොරොත්තු පොදි බඳන් ආපු ගෞතම් මේ උණ දෙයත් එක්ක මේ ලියවිලි වලට අස්සන දාලම මෙතනින් පිටත් වෙලා යනවා. ගෞතම් කේන්තියෙන් මෙතනින් පිටත් වෙලා එන්න හදද්දි ජග්ගි ඒ ළඟ කඩේක තියෙන පිහිනුම් මැදුමක් දිහා බලාගෙන මේක ගත්තනම් මට අර දුර පීනගෙන යන්න පුළුවන් නේද කියලා ගෞතම් ඊළඟට පූල් එකට ජග්ගි වෙක්කන් ගිහිල්ලා හරි පීනලා පෙන්නන්නකෝ කියලා ජග්ගිට කියනවා. ඒත් ජග්ගිට එක දිගට පීන ගන්න බැරි වුණහම ඔයාගේ සුපර් පවර් එකෙන් මට ඒක කරලා පෙන්නන්න කියලා ගෞතම් බල කරනවා. මේක මෝඩ වැඩක් කියලා තේරුම් කරලා දෙන ගෞතම් ඒ කෙල්ල තමුසේ වෙනුවෙන් බලාගෙන නැහැ. තමුසෙට එයාව බඳින්න වෙන්නේ නැහැ.
තමුසගෙ ආදර කතාව ඉවරයි කියලා ජග්ගිට තදින් කෑ ගහනවා. ගෞතම් එයාට තියෙන පීඩනෙත් එක්ක ජග්ගිව කාමරේට දාලා වහලා දාන්නේ ආය ෆ්ලයිට් එකක් තියෙන දවසට ජග්ගි එළියට ගන්නම් කියලා. උදේ වෙද්දි ගෞතම්ව හොයාගෙන ඊරා ඇවිල්ලා ඉන්නවා. ඔයා රෑ කෝල් කරාට මං දැක්කේ නැහැ කියලා ඊරා කියද්දි ගෞතම් කියනවා මං ඔයාට කෝල් කරේ නැහැ කියලා. ඉතින් ඒ වෙලාවෙදී ගෞතම්ට මතක් වෙන්නේ ජග්ගිව. මම්මගේ ගමනාන්තයට යන නොයන එක දෙවියන්ගේ ඇතේ තියෙන්නේ. ඒත් උත්සාහ නොකළොත් නම් මං මැරිලා යයි. ඒ හින්දා මං යනවා. මේ සටහන තියලා මං සල්ලි වගේකුත් ගත්තා කියලා ඔයාට මෙච්චර කරදර කරාට සමා වෙන්න ඒ වගේම ස්තුතියි කියලා ජග්ගියාගේ ආදර චාරිකාවට පිටත් වෙනවා. ජග්ගියාගේ ආදර චාරිකාවට පිටත් වෙලා මුලින්ම නවතින්නේ මුහුදු වෙරළ ළඟ. කාර්තිකාට මේ වෙද්දි එක වොයිස් මැසේජ් එකක් ඇවිත් තියෙනවා. මං එනවා. චුට්ටක් පරක්කුණත් මං එනකන් ඉන්න. ඔයා විශ්වාස කරන දෙවි කෙනෙක් ඉන්නවනම් මං වෙනුවෙන් යාඥා කරනවද? මං ඔයාට ආදරේ. කාර්තිකාගේ නම්බර් එකට ඉක්මනට කෝල් කරනවා. ඒත් ඒ ජග්ගි නන් නෙවෙයි. මේ ගෞතම්ගේ ෆෝන් එක. ගෞතම්ට කාර්තිකාගේ කතාවෙන් තේරෙනවා ජග්ගි මුහුදු වෙරළට ගිහින් කියලා. ඌට පිස්සු. මැරිලා යයි කියලා ගෞතම් ඉක්මනට ජග්ගිව හොයන්න පිටත් වෙන්නේ ඊරත් ගෞතම්ට උදව් වෙන්නම් කියද්දි. මේ දේවල් හිතේ තියන් කාර්තිකා එක පැත්තකින් එයාගේ වෙඩින් එකට ලෑස්ති වෙනවා. හිතේ එකක් තියාගෙන අවස්ථාවට අනුව හැසිරෙන්න කාර්තිකාට සිද්ධ වෙනවා. හිතේ හයිය විතරක් තියාගෙන ආදරේ වෙනුවෙන් තනියම සටන් කරන ජග්ගිට කාර්තිකා එයාගේ සපෝට් එකට ඉන්නා වගේ මෙවිලා පේනවා. කාර්තිකාටත් ජග්ගිව සිහි වෙන්නේ නැතුවම නෙවෙයි. කඳුළු හංගන් කාර්තිකා ජග්ගි වෙනුවෙන් හිතින් යාඥා කරනවා ඇති. ගෞතම් වෙරළට එද්දි ජග්ගිගේ බෑග් එක විතරයි දකින්න ලැබෙන්නේ. ඉතින් සේරටම වඩා ගෞතම් ගොඩක් කලබල වෙනවා. කෙල්ලෙක්ව අබ්බැහිය කරගත්තේ කොල්ලට මොනවා වෙයිද? ජග්ගි මේ විදිහට දරා ගන්න බැරිම මොහොතේ කිරිලා ගියත් ගෞතම්ගේ ඊරගේ උත්සාහය නිසා ජග්ගිගේ ජීවිතේ බේර ගන්න පුළුවන් වෙනවා. ඉතින් මේ විස්තරය දැනගන්න කාර්තිකා එයාට පිස්සුද? එයාගේ මොලේ හොඳ නැද්ද කියලා තමයි අහන්නේ. මෙයා ආවනම් ඔයා ඔයාගේ කසාදේ කඩනවද කියන ප්‍රශ්නේ ගෞතම් මේ වෙලාවේදී කාර්තිකාගෙන් අහනවා. වචන පැටලි පැටලි කතා කරන කාර්තිකා කියනවා මම ප්‍රායෝගිකව හිතන කෙනෙක්. මට මොලයක් තියෙනවා. මං කසාදෙනම් කඩන්නේ නැහැ කියලා. ගෞතම් ආයෙම අහනවා පසුතැවීමක් නැද්ද කියලා. මට ඒකනම් පැහැදිලි කරන්න බැරි වෙයි කියන කාර්තිකා කවුද මෙහෙම දෙයක් කරන්නේ සර්? කවුරු හරි Tamanට මෙච්චර ආදරේ පෙන්නද්දි ඒකට මූණ දෙන්න ඕනේ කොහොමද සර් කියලා අහන කාර්තිකා එයාගේ යටිහිත කියන දේවලුයි මේ වචන කරන්නේ. මම පැටලිලා ඉන්න සර්, මම මොකද්ද කරන්න කියලා අහන කාර්තිකාට ගෞතම් දෙන උත්තරේ තමයි කරන්න ඕන දේ ඔයයි දන්නේ. කාර්තිකා ගන්න තීරණේ හිතලා මතලා ගන්න. හැඟීම් බර නොවි. මෙයාට ආදරය කරනවා නම් ඔය තීරණේ ලේසි. ආදරේ නැත්තම් තීරණේ තවත් ලේසි. ඉතින් මේ කෝල් එක කට් කරන කාර්තිකා දිහා එයාගේ තාත්තා මේ විදිහට බලන් ඉන්නවා. කාර්තිකා ඔයාට මතක ඇති ඔයාට අවුරුදු 9 දී මායි අම්මයි රණ්ඩු වුණා. ඒකට හේතුව මම වෙන කෙනෙක්ට ආදරය කරපු එක. ඒත් මං හැඟීම් වලට වහල් නොවි ප්‍රායෝගිකව හිතලා පවුලයි ඔයාවයි තෝරගත්තා. මං දන්නව ඔයත් මං වගේ ප්‍රායෝගිකයි යථාර්ථවාදී. ඒ නිසා ස්පෝර්ට් කැම්ප් එකේදී වුණ දේවල් අමතක කරලා ඔයාගේ අනාගතය ගැන හිතලා කරන්න එක ජීවිතේ හදාගන්න. කාර්තිකාට එයා ගන්න ඕන තීරණේ තාත්තා මේ විදිහට තේරුම් කරලා දෙද්දි අනිත් පැත්තෙන් ජග්ගි වද වෙන්නේ කාර්තිකා ගැන. ඉතින් මෙතනට එන ගෞතම්ට ජග්ගි කියන්නේ එයාගේ ආදරය වෙනුවෙන් මේ පුංචි දුරයාට මුහුදෙන් යන්න බැරි වුණානේ කියලා. මේ වෙලාවේදී කාර්තිකා ගන්න කෝල් එක ජග්ගි තමයි ආන්සර් කරන්නේ. ජග්ගිගේ කටහඬ ඇහුණු ගමන් කාර්තිකා කියවගෙන යන්න පටන් ගන්නවා. මොලයක් නැද්ද ඔයාට? ඔය වැඩවලින් ඔයාට මොනවා හරි වුණා නම් හැම වෙලේම කියනව නේද මට ආදරේ කියලා? එච්චරද මට ආදරේ කරන්නේ? දන්නවද දැන් මගේ මෙහෙ තත්ත්වේ මොකද්ද කියලා? ජග්ගි කතා කරන්න උත්සාහ කරත් කාර්තිකා ආයෙමත් එයාට බනිනවා. මං බඳින්න යන්නේ බලන්න ඔයා මට කරලා තියෙන දේ. ජග්ගි ඔයා බොළඳ ප්‍රායෝගික නැති මෝඩේ. මං වෙන කොහොමද ඔයාව හඳුන්වන්නේ? ඔයාටත් එහා මම. ඒ මං ඔයාට ආදරේ නිසායි. ඉතින් ජග්ගි ඒ විදිහට පෙරුම් පුරපුර බලාගෙන හිටපු කාර්තිකාගේ කටින් පිට වෙන්න ඕනේ වචන ටික එකපාර ඇහුනහම ජග්ගිට ඒක දරා ගන්න අමාරු වෙනවා. කාර්තිකා හිනාව නවත්ත ගන්න කියන්නේ ජග්ගි මේ වෙලාවේදී සතුටින් ඉපිලෙනවා කියලා කාර්තිකා දන්න නිසා. ඒත් එක්කම ජග්ගියාගේ හදවත තදින් අල්ලගන්නේ ඒ හැඟීම් හිතට බර වැඩි
गौतम फोन कसाद बंदी गौतम अतुदे पासपोर्ट वगे देवाली जग्गिट पासपोर्ट प्लान कर मेवेती कार्तिक अयागे तात लंगट एन्ने कसादे नवत्तन्न तीरने अरगेन तात्ते ओया एदा पौल वेनुवेन एदे कराट अपिट पौलक तीयनवद ओया सतुटिन्द अपि दुर्वलय कियला हितलने ओया अपि हेमोगम जीवित कैप करे हैबै ओया तमाय दुर्वल वेला हितिये मन दुर्वल नै मंग ओया वगे नूनट समावेन्न मट ए वरद्द करन्न बै कियला कार्तिका कियन्ने मे कसादे नवत्तन्न तीरने करला निहडव मे देवल अहगेन इन्न तात्ता एनवा मंग एक्क कियला कार्तिका वदंगी කාමරයට දාලා හිර කරනවා ඊර මේවෙද්දි ගෞතම මේ ගන්න යන අවදානම නිසා ඔයාට හැමදේම නැති වෙයි කියලා කියද්දි මට ආයේ නැති වෙන්න දෙයක් නැහැ කියලා ගෞතම කියනවා ඒ වගේම ගෞතම කියනවා ජග්ගි මේ කෙල්ලව හම්බෙන්න කිලෝමීටර් 6000ක් පහු කරලා ආවා ඒ එයාට ආදරය නිසා මට ඔයාව ආපහු මගේ ජීවිතයට ගේන්න අඩි 40ක්වත් ත්‍යාගන්න බැරි වුණා ඉතින් මගේ ජීවිතේ හරි ගස්සන්න බැරි වුණ එකේ මං වෙන කෙනෙක්ට හරි උදව් කරනවා කියලා ගෞතම කියනවා. ජග්ගියාගේ යාළුවා විබාලව මුණගැහෙන්න යන්නේ ගෞතම්ගේ මාර්ගයෙන් ලන්ඩන් වලට යන සතුට යාළුවත් එක්ක බෙදා ගන්න. ඒ වගේම එක පැත්තකින් ලේලි වඳුන්නලා දීලා ජග්ගි කියනවා යාගේ අම්මට පුතෙකුත් හඳුන්වලා දෙන්න පුළුවන් කියලා. ඉතින් විබාලට ඒ පොරොන්දුව දීලා ජග්ගියාට පරිස්සමෙන් ඉන්න කියලා මෙතනදි සමුදෙනවා. අම්මටයි තාත්තටයි ඇහෙන්නම බැන බැන අනුමේ යන්නේ කාර්තිකාට පීසෙක්කුත් අරගෙන. පීසෙක් ඇතුළේ තියෙන දේ දැක්කහම කාර්තිකා එකපාර අණුව වැළඳ ගන්නවා. කාර්තිකා ඉක්මනටම ජග්ගිට කෝල් කරනවා. ජග්ගිට ලන්ඩන් වලට එන්න එපා කියලා කාර්තිකා කියනවා එයා එහෙට එන්නම් කියලා. ඉතින් ජග්ගි ගොඩක් සතුටින් එයාට නීත්‍යානුකූලව එහෙට එන්න පුළුවන් කියලා කාර්තිකාට මේ වෙලාවේදී කියනවා. කාර්තිකා ඔයාගේ කසාද කැන්සල් වෙන්නේ නැහැ. මනමාලයා උසස් වෙනවා විතරයි කියලා ජග්ගි තවදුරටත් එයාගේ ආදරේ වචන වලට ගලපනවා. මම මේ ආව ගමන ගොඩක් අමාරුයි. හැබැයි ඔයා ගැන මතක් කරාම ඒ හැමදේම හරි ගියා. අම්මයි තාත්තයි පවුලේ අය ඉන්න නිසා ඔයාට මට වගේ මේ ගමන ලේසි වෙන්නේ නැහැ කියලා මන් දන්නවා. ඉතින් කාර්තිකා ඔයාට මාව අත්තරින්න ඕන නම් ඒකට කමක් නැහැ. ඒ කිව්වේ මං අහිතක් හිතන්නේ නැහැ. එහෙනම් මයි මෙච්චර නාඩගමන් නැටුවේ කියලා කාර්තිකා අහද්දි ඔයා මගේ නම්බර් 1. ඔයා තමයි මගේ හැමදේම. ජග්ගි එහෙම කියනවා. ඉතින් කාර්තිකා ආයමත් අහනවා ඇයි මාව මොන උනේ කියලා. මොකද මං ඔයාට ආදරෙයි. මුළු ලෝකෙම පහු කරලා ඔයාට ඒක කියන්නයි ආවේ කියලා ජග්ගි කියනවා. කාර්තිකා බැඳයින් පස්සේ වෙන දේවල් ගැන ඔයා මට එකපාරක් ත්‍රාසජනක විදිහට කිව්වා. හැබැයි මං ඒ කිසි දෙයක් වෙන්න දෙන්නේ නැහැ. මොකද අපි කසාද බැඳට පස්සේ පිළිවෙලක් වෙන්නේ නැහැ. තවත් අදට සම්බන්ධයක් තියාගමු. කාර්තිකා ඔයා කාලා ඕන තරම් මහත් වෙන්න. ඔයාට හැටපැන්නාම ඔයාගේ මූණ රැලි වැටෙයි. ඉක්මනට කේන්තියයි. ඒත් අද මට ඔයා ලස්සන තරමටම එදාටත් මට ලස්සනයි. මොකද ඔයා ඔයාමයි. මේ වචන වලට අඬන කාර්තිකාට ජනෙල්ල ළඟට එන්න කියලා ජග්ගි අහනවා ඔයාට හඳ පේනවද කියලා. කාර්තිකා නෑ කියද්දි මටත් පේන්නේ නෑ කියලා අපි අපිටමයි ඉපදිලා ඉන්නේ කියලා ජග්ගි කාර්තිකාව හිනාගස්සනවා. දෙන්නට දෙන්න ආදරේ කියාගෙන ගොඩක් සතුටින් තමයි දැන් ඉන්නේ. උදේම ජග්ගියාගේ අලුත්ම සහෝදරයා ගෞතම් එක්ක ෆ්ලයිට් එකට එන්න ගොඩක් සතුටින්. ජග්ගි අහන ඔයත් මං එක්කම එනවද කියලා. ඇයි මතක නැද්ද? මගේ කසාදෙට ඇවිත් හොරෙන් බීලා පිටරට අරක්කු මට දෙන්නම් කියලා කිව්වේ වාගේ කසාදෙදි. ඉතින් මේ වචන ටික ඇහුනහම අයියෝ ඔයා නම් යකඩේක් කියලා ජග්ගි කියනවා. ඉතින් මේක ප්ලෑන් එකක් එක්ක වෙන හොර වැඩක් නිසා ගෞතම් ජග්ගිට ගොඩක් උපදෙස් දෙනවා. ෂීට් දෙකක වෙන වෙනම යන් කියලා ගොඩක් සීරියස් විදිහට වැඩ කරන්න කියලා ගෞතම් ජග්ගිට උපදෙස් දෙනවා. ගෞතම් ඊරට ආදරෙන් දීපු අර මුද්ද මේ වෙලාවේදී ජග්ගි අතට දීලා මටත් වඩා හොඳට උඹ මේක බලාගනී කියලා හිතනවා කියලා කියනවා. හැංගීම් බර වෙන ජග්ගි එයාගේ ආදරණීය සහෝදරයව වැළඳ ගන්නවා. හැමදේම හොඳ විදිහට මෙහෙම වෙද්දී ජග්ගි ගොඩක් හොඳ කරපු බිබාල් මේ වෙලාවේදී ජග්ගිට ද්‍රෝහි වෙනවා. ජග්ගි ගෞතම්ගේ උදව්වෙන් මේ කරන්න යන දේ ගැන විස්තර බිබාල් මේ අයට කියනවා. මේත් එක්ක කලබලයක් වෙනවා කියලා තේරුම් ගන්න ජග්ගි ඉක්මනට තීරණයක් ගන්නවා. එයාගේ ආදරේ අහිමි වෙයි කියලා බයට. ඒ වගේම ගෞතම්ට ගැටලුවක් ඇති කරන්න ජග්ගි කැමති නැති නිසා. කොහොම හරි ජග්ගි මේ වෙද්දි ගමන පටන් ගන්න ඉවරයි. ඒ ගෞතම් මෙයාට බුක් කරපු ෂීට් එකෙන් නම් නෙවෙයි. බිබාල් කිව්ව විදිහට ෆ්ලයිට් එකේ රෝද අතර තියෙන පුංචි ඉඩේ හැංගිලා. බිබාල් කිව්වා වගේම ෆ්ලයිට් එක උඩට යන්න යන්න ජග්ගිගේ ලේ ගල් වෙන්න පටන් ගන්නවා. අයිස් කැට වගේ අතපය ගැලවිලා යන්න වගේ දැනෙනවා. හුස්ම ගන්න බැරි වෙනවා.
ඇඬුවත් කඳුළු ගල් වෙනවා. සිහි නැති වුණොත් නම් මේ වැඩේ ලේසි වෙන්නේ නැහැ. ෆ්ලයිට් එක ගොඩ බාදි නැගිටින්න බැරි වුණොත් නම් ඉවරටම ඉවරයි. ඉතින් මේ අත්දැකීම මැකින්නක ජග්ගිට දැනෙන්න ගන්නවා. කොච්චර දුරක් ආවද දැන් කොහෙද ඉන්නේ කියලා කිසිම දෙයක් ජග්ගි දන්නේ නැහැ. ආදරේ වෙනුවෙන් සටන් කරන ජග්ගි බේරෙනවා. කාර්තිකාගේ මේ මූණේ තියෙන බය එක නිමේෂයකින් නැති වෙලා යනවා කියලා ජග්ගි දන්නවා. ලිපිනේ හොයන් පුළුවන් නික්මන්ට ජග්ගි මේ යන්නේ තමන්ගේ ආදරවන්තියව තමන්ගේ කරගන්න. අකමැති කසාද චාරිත්‍රය කින්නක වෙද්දී තමන්ගේ ආදරවන්තයා හීන සේරම හැබෑ කරමින් මේ විදිහට දුවගෙන එනවා. කාර්තිකාට දැන් මේ මංගල්‍ය ප්‍රේම නගරයක් වගේ. ජග්ගි ළඟට දුවන් එන කාර්තිකා එයාව වැළඳගත්තට පස්සේ කාර්තිකාගේ මූණේ තිබ්බ කඳුළු වලට වඩා හිනාව බලවත් වෙනවා. බලාපොරොත්තු මිනිස්සුන්ව ජීවත් කරනවා. මේ හීන දකිමින් ජග්ගි තාමත් ජීවතුන් අතර ඉන්නවා. ෆ්ලයිට් එක ගොඩ බාන වෙලාවේදී ගෞතම්ට හිතෙන්නේ ජග්ගි අනිවාර්යෙන් ඒතන ඇති කියලා. දෙවියන්ගේ පිහිටෙන් ජග්ගිගේ ජීවිතේ රැකෙන්න කියලා අපි වගේම ගෞතමුත් යදින් නැති. ඉතෙන් ටිකින් ටික ගොඩබිමට ලං වෙද්දී ඒනිසල ශරීරය ඔහේ පාවෙලා දකිමින් හිටපු හීනවලම ජීවත් වෙමින් බිමට වැටෙනවා. ඉතින් අවසානයේදී ගෞතම්ට ලැබෙන්නේ ජග්ගික කියලා ඉතුරු වුණු එයාගේ බඩු ටික විතරයි. ඉතින් ඒ ඇස් වලට කඳුළු පිරෙන්නේ අලුත් ආදර කතාවක අර්ථයක් දෙන්න හිතාගෙන ගෞතම් ජග්ගි අතට දීපු මුත්ත එයා අතට ආයෙමත් ලැබෙන නිසා ජග්ගි රැකගත්තු ඒ වෙඩින් කාඩ් එකේ තියෙන ඇඩ්‍රස් එක බලලා ගෞතම් යනවා කාර්තිකාගේ වෙඩින් එක වෙන තැනට. මගේ ආදරේ මාව හොයාගෙනයි කියලා කාර්තිකා මේ වෙද්දි හැමෝත් එක්කම වාද කරනවා ගෞතම් දකිනවා. ඉතින් ගෞතම්ව දකින කාර්තිකා ජග්ගි ඇවිත් කියලා හිතාගෙන ඒ පැත්තට එනවා. ජග්ගි කොහෙද? මං එයා එනකම් බලන් ඉන්නේ. කතාව කොතනින් පටන් ගන්නද තේරෙන්නේ නැති ගෞතම් ජග්ගි එදා කාර්තිකා වෙනුවෙන් ගත්ත ගවුම එයා අතට දෙනවා. මං ඊයේ රෑත් එයාට කතා කරා. ඔයාට කියන්න ඇති නේද? එයා දැන් එනව ඇති. කාර්තිකා මෙහෙම කියනවා. අපි එන ගමන් තමයි හිටියේ. ඒත් මගදී එයාට අනතුරක් වුණා. එයාව බේරගන්න බැරි වුණා. මට කනගාටුයි කියලා ගෞතම් කාර්තිකාට කියනවා. ඒක අදහගන්න බැරුව කාර්තිකා කියන්නේ මං දැන් ඔයාට කිව්වනේ ඊයේ රෑ මං එයාට කතා කරා. ගෞතම්ටත් දරාගන්න අමාරුයි කාර්තිකාගේ මේ හැසිරීම. තවදුරටත් මේ දිහා බලාගෙන ඉන්න බැරි නිසා ගෞතම් මෙතනින් යනවා. ආදරය නිසා මුළු ලෝකෙම එක්ක සටන් කරපු ආදරය ලබා ගන්න ලෝකේ දිගම මාර්ගයන් වල පියමනපු ජග්ගිගේ කතාව තමයි මේ. ආදරය තමන්ගේ ජීවිතයට ඕනේ කියලා ජග්ගිගෙන් පාඩමක් ඉගෙන ගත්ත තවත් එක ආදරවන්තයෙක් වෙච්ච ගෞතම වසරකට පස්සේ ජග්ගි වඳුර නායකෙන් අහනවා මොකද්ද මේ ආදරය කියන්නේ කියලා. ඔයාලට එක එක අදහස් එයි. ඒත් එක පොදු සාධකයක් තියෙනවා ජග්ගි අපිට ජීවත් වෙලා ඉදි උගන්නපු. ඒ තමයි ඕනකම. ඉතින් ඒ ඕනකම නිසාම තමයි ගෞතමයි ඊරයි ආයමත් මේ විදිහට ලං වෙලා ඉන්නේ. ජග්ගි ගැන කියද්දි ඊළඟට අපිට මතක් වෙන්නේ කාර්තිකාව. ඉතින් එදා ජග්ගි ගත්තු ගවුමත් ඇඳගෙන කාර්තිකා මෙතෙන්ට ඇවිත් ඉන්නවා. ජග්ගිව මතක් කරනවා නම් ඔච්චර දුකෙන් ඉන්න බෑ. ඉතින් කාර්තිකායේ කියපු කතාවට හැමෝගෙම මූණට හිනාවක් එනවා. මොන ප්‍රශ්නේ හිටියත් චූන් එකේ ඉන්න ජග්ගි එදා තෝරගත්ත අම්මා අම්මා සින්දුව දැන් කාර්තිකා එයාගේ හිත ඇතුලේ තියෙන වේදනාව තුනී කරගන්න භාවිතා කරනවා. ඉතින් කාටවත් නොදැනෙන්න ඒ වේදනාව කාර්තිකා තනියමම විඳගන්නවා. ඒත් කාර්තිකාව දකින අපිට නම් එයාගේ මූණෙන් ඒ වේදනාව මියදිලා නෑ කියලා තේරෙනවා. ජග්ගි නැති පාළුව තනිකම කාර්තිකාට නොදැරෙන්නේ කොහොමද? තමන්ව ඇබ්බැහිය කරගත්ත පිස්සෙක් වගේ ආදරය කරපු කොල්ලව කාර්තිකා අමතක කරන්නේ කොහොමද? කාර්තිකා ජග්ගිව සිහි කර කර අදටත් සැනසීම ලබනවා වගේ තමන්ගේ ආදරය ඇබ්බැහිය කරගෙන අදටත් ජීවත් වෙන මිනිස්සු ඇති ඒ ඕනකම නිසා. මේ කතාව ඇතුලේ ඔයාව අතරම මං කරලා මගේ කියවිල්ල මම මේ විදිහට නවත්තනවා. නිෂ්කෙල්ල channel එක subscribe කරලා අපිත් එක්ක ආදරෙන් ඇඳිලා ඉන්න කියලා ගොඩක් ආදරෙන් ඉල්ලනවා.